ජනාධිපති බලය විතරයි තියෙන්නේ. ඊළඟ පාර්ලිමේන්තු බලය අපි තාවු කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේ කන්දසහනේ බොහෝ සම්මේලනයේදී අපි නිරපොතක් කාර්යෝගියට පාර්ශ්ව කමිටියට කටයුතු කළා. විශේෂයෙන් මද මේ මාධ්‍ය හමුවේදී අපි ප්‍රකාශ කරන්නේ දශක ගණනාවක සිට ගොවි ජන සම්මේලනයේ විදිහට මේ රටේ සියලු ගොවි සංවිධාන ගොවි නායකෝ සියල්ල සියලු දෙනා සම්බන්ධ කරගෙන අපි ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල අරගලයක් කෙරුවා. නිරන්තර අරගලයක් කෙරුවා. මතවාදීව අපි විවිධ හැලහැප්පීම් වලට ලක් වුණා. ඒ ඔස්සේ අපිට උද්ඝෝෂණ කරන්න, පෙළපාලියන්න, පොසලවන්න, රැසින් කරන්න, සම්මන්ත්‍රණ කරන්න, ගොවි සංවිධාන ගොඩනගන්න, උසාවිධානයන්ට, පොලිසි ගාණයන්ට, අමාත්‍යංශ වටලන්න, ආයතන වටලන්න, අමාත්‍යංශවලින් සාකච්ඡා කරන්න, මේ ආදි වශයෙන් ජාත්‍යන්තර වශයෙන් මැදිහත්වීම් කරන්න, මේ ආදි වශයෙන් විශාල ක්‍රියාවලීම් වලට අපර පහුගිය කාලේ මූල දෙන්න සිද්ධ වුණා. ගොවි ජනතාවට වෙච්ච අසාධාරණයන් වලට එරෙහිව අපි විශාල ක්‍රියාමාර්ග වලට අපි කටයුතු වෙන්න සිද්ධ වුණා. ඒ වෙනුවෙන් අපිට වැඩිච්ච නඩු තියෙනවා තාම ලංකාවේ උසාවිය. අපි දාපු නඩු තියෙනවා තාමත් විභාග විමින් උසාවිවල. එහෙමනම් ඒ තැන දක්වා අපිට ලොකු අරගලයක නිරත වෙන්න තිබුණා. ඒ පරිසරය ඇතුලේ මේ රටේ ගොවි ජනතාව, දිවල් ජනතාව, සේසු අනිකුත් සියලුම ජන කොටස් එකතු වෙලා විශේෂයෙන්ම ඉතිහාසයේ නව අලුත් පරිවර්තනයකට මේ වෙනකොට ආරම්භයක් කරන් තිබෙනවා. ඒ නිසා මේ වෙනකොට ජනාධිපතිවරණය නව පන්නේ නායකත්වයකට මේ රටේ ජනතාව ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා මේ රටේ ගොවි ජනතාව ඇතුළු සේසු අනිකුත් සියලුම ජන කොටස් මේ සඳහා දායක වෙලා තියෙනවා. එවර මෙන්න මේකත් එක්ක අපි මතක් කරනවා. විශේෂයෙන්ම අපි ආදරණීය ගොවි ජනතාවට අපි මේ වෙලාවේ මතක් කරනවා, ඔබ වෙනුවෙන් අපි අරගෙන ගියපු අරගලය, ඔබ වෙනුවෙන් අපි කරපු මැදිහත්වීම, ඊවන් ජීව ජීවිත අදාළ හරය ඔබට ලබා දීම සඳහා, එය යථාර්ථ බවට පත් කර ගැනීම සඳහා නිරන්තරයෙන්ම අපි ඉදිරියට මැදිහත් වෙනවා. හැබැයි ඒ මැදිහත් වෙන්නේ අපි ආණ්ඩුවේ පාර්ශ්වකපෙන්නට ආණ්ඩුව ඇතුලේ සිට ආණ්ඩුවේ කොටස්කරුව විදිහට අපි අනිවාර්යෙන්ම ඊට අදාළ මැදිහත් වෙනවා කියන කාරණේ මේ වෙලාවේ සමස්ත ගොවි ජනතාවට අපි තාමත්ම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි අපි ඉල්ලා සිටිනවා ආදරණීය ගොවි ජනතාවගේ මේ රටට බත සපයන, එළවලු ටික, පළතුරු ටික සපයන ගොවි ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ ජයග්‍රහණේ තව ඉවර වෙලා නැහැ. මේක නිමාවක් දක්වා ඉදිරියට අරගෙන යන්න ඕනේ. ඒ සඳහා ඔබ උපරිම ශක්ති ප්‍රමාණෙන් ඔබගේ හැකියාව, ඔබගේ ශක්තිය ඒ වෙත දායක කරන්න කියන කාරණේත් අපි මේ වෙලාවේ මතක් කරනවා. මේක තීරණාත්මක මොහොතක්. ඒ තත්ත්වයට දැන් මහකන්න උදා වෙමින් තියෙනවා. එහෙමනම් මේ මහකන්නත් එක්ක අපිට දැන් ආණ්ඩුවේ භාගයක් ලැබිලා තියෙන්නේ. අතරම ජනාධිපති බලය විතරයි තියෙන්නේ. ඊළඟ පාර්ලිමේන්තු බලය අපි තාවු කරගන්න ඕනේ. ඒ තත්ත්වයන් යටතේ ඉඳ ගැළපෙන විදියට ඔබත් එක්ක අපි ගනුදෙනු කරන්න, කටයුතු කරන්න අපි සූදානම් ඉන්නවා. ඒ නිසා ඉදිරි කාල පරිච්ඡේදය කියලා කියන්නේ බොහොම තීරණාත්මක කාල පරිච්ඡේදයක්. ඒ තත්ත්වය ඇතුලේ ගොවි ජනතාවගේ ඒ අයිතිවාසිකම් ඒ ඉල්ලීම් යථාර්ථය බවට පත් කර ගැනීම වෙනුවෙන් මේ අරගලේ අපි එක පියවරක් දැම්මිලා තියෙනවා. ඉදිරි පියවරක් ඉදිරියට රැගෙන යාම සඳහා ඔබ එකතු වෙන්න, අපිත් එකතු වෙන්න, ගොවි ජන සම්මේලනයත් එකතු වෙන්න, ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ හැපකැප වෙන්න කියන ගෞරවනීය ඉල්ලීම මේ වෙලාවේ ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගෙන් ඉතාමත්ම ආදරෙන් අපි මේ වෙලාවේ ඉල්ලා සිටිනවා.